ආයුබෝවන් නෝන අලුත් අවුරුද්දේ හාහාපුරා කියලා මම ආවා ටොරින්ටන් ක්‍රීඩාංගණයට. ඒ දපපර.com අලුත් වැඩක් වුණේ. මේකට මම ආරාධනා කරා මගේ හොඳ යාළුවෙකුට. අපි දැන් ගිහිල්ලා බලමු මේ යාළුවා ඇවිල්ලාද කියලා. කවුරුනකන්ද බලාගෙන ඉන්නේ? ඕ ආයි. මීට කලින් කතා කරලා තිබ්බට මෙහෙම හම්බුලා නැහැ. මේ අඳුරගන්න පුළුවන් දන්නේ නැහැ මේ සංග්ලාසස් දාලා මාස් දාලා ඉඳලා අඳුරගන්න තමාරු ඇති මේ තමයි දකුණු ආසියාවේ කෙටිදුරු ශූරය යිපුන් අබේකොට් යිපුන් මෙහෙම නෙමෙයි අපි රවුම කෙනා ගමන් කතා කරමු ලංකාවයි ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා අපි එනවා පාරවල් එහෙම හදලා තියෙනවා. ඉතින් හැමදේම වෙනස් වෙලා. කියන්නේ පාරවල් හොයාගන්න අමාරු නද මේ ආපු ගමන්ද? නෑ නෑ මට කොහොමවත් පොඩ්ඩක් පාරවල් හොයාගන්න අමාරුයි මොකද මම කොළඹ නෙමෙයි ඉන්නේ. ඒ නිසා චුට්ටක් මැප් එක අතේ තියන් තාම මං කොහේ හරි යද්දියන්නේ. ඉතින් ඇවිල්ලා ටික දවසක් යනකොට ඔන්න පාරවල් ටික ආයෙ මතක් වෙනවා. ඊට පස්සේ මැප් එක නැතුව යන්න පුළුවන්. දැනට තාම මැප් එක යූස් කරන ගමන් ඉන්නේ. මේ දවස්වල ගෙදර හිටියේ නමුත් ඩේලි මම කොළඹ යනවා මොකද මගේ ට්‍රේනින්ග්ස් තියෙනවා සහ තව වැඩ කටයුතු ගොඩක් තියෙන ගමන් ඒවා කරගන්නත් එක්ක ඉතින් කොළඹ යනවා හැබැයි ඉන්නේ ගෙදර සැහෙන කලින් අපු වින්දා මේ යාළුව මිත්‍රය හම්බුණාද කොහෙත් යන්න අවස්ථාවක් ලැබුණාද යාළුව මිත්‍රයව ගොඩක් හම්බුණා තව හම්බෙන්න තව ගොඩාක් කට්ටිය ඉන්නවා ඒත් ඉතින් තියෙන වැඩත් එක්ක ටිකක් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ මොකද ට්‍රේනින්ග් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් ට්‍රේනින්ග් කරන ගමන් තමයි ඒකට ෆස්ට් ප්ලේස් එක දීලා ඉතුරු දේවල් වලට කාලේ වෙන් කරලා තියෙන්නේ. ඉතින් තාම කොහෙවත් තියාගන්න බැරි වුණා. හැබැයි බලාපොරොත්තු වෙමින් ඉන්නවා පොඩි නිවාඩුවක් හම්බෙච්ච ගමන් යාළුවොත් එක්ක හොය හරියන්න. අපි මීට කලින් කතා කරා හම්බුලා මේක. ෆිසිකලි හම්බුනේ බැරි වුණා. අපි කතා කරලා තිබ්බනේ. ඔව්. අපි පොඩ්ඩක් කතා කරමු මේ ඉතාලි ජීවිතය ගැන. ඉතාලියේ කොහොමද ගෙවෙන ජීවිතය? ඉතාලියේ ජීවිතය ඉතින් සුන්දරයි සුන්දරයි කියන්නේ මේ අන්තිම අවුරුදු දෙක නම් ඒ කියන්නේ තාමත් නම් එච්චර හොඳ මට්ටමක නැහැ මොකද මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ඉතාලියේ අපි හැමෝම දන්නවා ඉතාලියේ මුලින්ම කොවිඩ් ආවට පස්සේ ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වුණා දැන් ආයෙ පාරක් කොවිඩ් වැඩි ඉතින් මේ අවුරුදු දෙකේ මගේ ස්පෝර්ට්ස් එක බලද්දී මම ලොකු මේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා මගේ ඉතලි වල ඉන්න නිසා සහ ට්‍රේනින් වලදී මම එහෙ තියෙන ෆැසිලිටීස් යූස් කරන නිසා ඒ නිසා ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් අනිත් දේවල් එක්කම කරගන්න පොඩ්ඩක් අමාරු මට්ටමක තමයි තිබෙන්නේ මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක. නමුත් ඉතින් ඉතාලිය ඉතින් හොඳයි. දැන් මෙහෙ ආවෙන් පස්සේ ට්‍රේනින් කොහොමද කරන්නේ? නවත්තලාද තියෙන්නේ නැත්නම් එක වීකේ කරගත්තද? නෑ නෑ විවේකයක් නැහැ. ආපුදාට පහෝදා ඉඳන් ට්‍රේනින් පටන් ගන්න සිද්ධ වුණා. මොකද කෝච් මාව මෙහි හිටියේ නැතත් මාව එහි ඉඳලි වෙලා ෆොලෝ කරනවා. ඉතින් ඒ හැමදාම මගේ ට්‍රේනින්ග්ස් වල අප්ඩේට්ස් රිසල්ට් එක මං එයාට දාන්න ඕන. ඉතින් ඒ නිසා කෝච් ළඟ හිටියේ නැතත් ඒ ටික කරන්න ඕන නිසා ඒ ටික මං කරා යනවා. ඒ නිසා ඒක මිස් වෙන්නේ නැහැ. ඉතාලි ට්‍රේනින් ගැන කතා කරාට මේ තැනකට ගිහිල්ලා තිබ්බා මේ පොඩ්ඩක් කතා කරමු මෙන්න මේක ගැන. මේ දැන් මම මේක දැක්ක Facebook එකේ එහෙම යන ගමන්. දැන් මේ මෙහෙමනේ මොකද මේ දවස්වල ෆිල්ම්ස් ගොඩකුත් ආවා මේ ඇක්ෂන් ෆිල්ම්ස් ආවා ගොඩක් ඔය CGI යූස් කරලා මේ පාවිච්චි කරපු ෆිල්ම්ස් ගොඩක් ආවනේ. මම බලුවේ මේ Matrix එකට රඟපාන්න chance එකක් හම්බුණාද? Matrix මොකද්ද මේ? ඕක ඇත්තටම මේ ට්‍රේනින්ග් සෙන්ටර් එකක්. ඕක තිබ්බේ ඕස්ට්‍රියා වල. ඕක ඉවර වෙලා දවස් 4කින් තමයි මම ලංකාවට ආවේ.
ඉතින් මට chance එකක් ලැබුණා ඉතින් ওই training center එකට ගිහිල්ලා වෙලා මගේ skills develop කරගන්න මගේ body එකේ තියෙන movements weak points strong points මොනවද කියලා දැනගෙන ඒකේ idea කරගෙන මම coach එක කතා කරගෙන ඒ දේවල් කොහොමද කරගන්නේ අපි ඉස්සරහා plan වලට මොනවද අපිට මේකෙන් ගන්න පුළුවන් දේවල් කියලා බලා ගන්න තමයි මේ test එක කරේ ඉතින් ඒක හොඳ test එකක් ඕකට මේ especially thanks කරන්න ඕන Mr. Amri සහ Sanjayට ඉතින් එයාලා තමයි මට මේ opportunity එක මට අරන් දුන්නේ ඉතින් ඒකෙදි ලොකු test ගොඩක් මම කරා ඉතින් හොඳයි result ඔක්කොම හොඳයි අපි අන්තිමට කතා කරේ ඔලිම්පික් වලට මම හිතන්නේ සතියක් සතියක් වගේ කාලයක් තිබිලානේ ඔව් ඊට පස්සේ කතා කරමු ඔලිම්පික් ගැන මොකද ඊට පස්සේ අපිට ඇත්තටම කතා කරන්න වෙලාවක් හම්බුනේ නැති නිසා ඔව් ඔලිම්පික්ේ අත්දැකීම ඔලිම්පික් ගම්මානයට ගිහපු දවස් ඉඳලා මොනවාගේ අත්දැකීමක්ද ඒක මගේ ලයිෆ් එකේ මම දැනට මේ වෙද්දි ගිහිල්ලා තියෙන හයම ප්ලේස් එක කියලා මට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඕනම ඇත්ලීට් කෙනෙක්ගේ ඩ්‍රීම් එක ඔලිම්පියන් කෙනෙක් වෙන එක ඉතින් මටත් ඒ chance එක ලැබුණා ලැබුණා කියන්නේ මම ඒක ළඟා කරගත්තා ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක් ඒක හේතුව ඉතලි වල තිබ්බ ගොඩක් රේසර්ස් එතකොට යුරෝප ඇතුලේ තිබ්බ රේසර්ස් වලදී වර්ල්ඩ් ෆේමස් ෆේවරිට් ඇත්ලීට්ලා ගොඩක් මට හම්බුණා නමුත් ඔලිම්පික් කියන්නේ වෙනම එකක් ඒක හැම ස්පෝර්ට් එකකම හොඳම ප්ලේයර්ස්ලා එක තැනක එක විලේජ් එක දකින්න පුළුවන්කම තියනවා කියන්නේ ඒක මාරම ෆීලින් එකක් ඒක කියන්නේ අපි පොඩි කාලේ අපේ ආස ඇත්ලීට්ලා ඉන්නවා මේ ඇත්ලටික්ස් මේ විතරක් නෙමෙයි අනිත් ස්පෝර්ට් එකේ බාස්කට්බෝල් ටීවී එකේ දැකපු කට්ටිය වා පොඩි කාලේ අපි අර ඉන්නවා මේ අනේ වගේ හීරෝස්ලා ඉන්නවනේ එක එක මේ ස්පෝර්ට්ස් වල මේ හැමෝම අපිට පුළුවන් නම් දකින්න එකම විලේජ් එක ඒක කියලා ඒක හරියටම කොහොමද ඉතින් මේ සිහිනයක් ඉටු වුණා කියන එක නේ මොකද ඔබ ඇත්ලීට් කෙනෙක් හැටියට ඔබ කැමති අනිත් ඇත්ලීට්ත් එක්ක ඉන්න හැමදාම මුණ ගැහිලා එතකොට ඉතින් ඇත්තටම මේ ලොකු මේකක් වෙන්න තියවට ඔව් ඇත්තටම මම ඒක තමයි අර කලිනුත් කිව්වේ අර අපි පොඩි කාලේ අපි දැක්ක කට්ටිය අපේ හීරෝස්ලා ඔක්කොම අපිට එක තැනක එක මොහොත ඒ කියන්නේ පැත්තක හැරලා බලද්දී වුණා තව එක්කෙනෙක් දකින්න ආයෙ චුට්ටක් මේ ඇවිදගෙන එනකොට තවත් එක්කෙනෙක් හම්බුනා වාව් අරයත් ඉන්නවා ආව් මෙයත් ඉන්නවා හැම ස්පෝට් එකකම ඉතින් ඒක මාර ෆීල් එකක් තියෙන අවස්ථාවක් වුණා මට හේද්දි ඉතින් ඇත්තටම හොඳයි මගේ ෆස්ට් මේ එක්ස්පීරියන්ස් එක ඒ වගේ ප්ලේස් එක ඕපනින් සෙරමොනි එකට මට ඇත්තටම යන්න බැරි වුණා හේතුව මම මට යන්න සිද්ධුනේ ටිකක් පහු වෙලා හේතුව මේ තිබ්බ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක හැම ඇත්ලීට් කෙනෙක්ටම එකපාරෙන්න බැරුව තිබ්බ මොකද හැමෝටම පීරියඩ් එකක් තිබ්බා මේ ඇතුල් වෙන්නයි පිට වෙන්නයි ඉතින් මට ක්ලෝසින් සෙරමොනි එකට යන්න chance එක හම්බුණා මං ෆ්ලැග් එක අරන් ගියා ලංකාවේ ඉතින් ඒකත් ලොකු මේ එක්ස්පීරියන්ස් එකක් වුණා අනිත් එක ඒක මට ලොකු ඕන එකක් මගේ ජීවිතේ ලංකාව කොඩිය මට අරන් යන්න පුළුවන්කම ලැබුණා ඔලිම්පික් එකේදී ඉතින් ඒකත් විශේෂ අවස්ථාවක් මගේ ඉතින් ගොඩක් ලස්සනට එයාලා කොහොමත් අපි හැමෝම දන්නවා ජපාන් කියන්නේ හොඳ මිනිස්සු ඉන්න රටක් සහ තාක්ෂණය අතින් ගොඩක් ඉහළම ඉන්න රටක් එයාලා ඒවා යූස් කරලා තිබ්බා මාර විදිහට හරිම ලස්සනයි ඒ තිබ්බ දේවල් මැනේජ්මන්ට් එකේම මාරයි ඉතින් එකම අඩුපාඩුව තිබ්බේ කවුරුත් ප්‍රේක්ෂකයෝ නැහැ මෙයා බලන්න ඉතින් ඒක වෙච්ච ලොකු අඩුපාඩුවක් ඒක ඉතින් අඩුපාඩුවක් කියන්න බෑ මේ තිබ්බ සිටුේෂන් එකත් එක්ක නමුත් කොහොම වුණත් එයාලා නැතුවත් හොඳට මේ ගියා ලස්සනට තව එයාලා හිටියා නම් තවත් ඊට වඩා 100කින් තවත් ලස්සන වෙන්න පුළුවන් කියලා මම හිතනවා ඉතින් මේ ඔලිම්පික් වලට ගිහිපු අවස්ථාවක ජපානයේ පොඩ්ඩක් සැරිසරන අවස්ථාවක් ලැබුණාද සිරි නරඹන්න හම්බුණාද නෑ ඇත්තටම අපිට එහෙම එළියට යන්න chance එකක් හම්බුන්නේ නැහැ මම ගොඩක් ආසන් හිටියේ මොකද අපේ විලේජ් එකේ ඉඳන් මේ ස්ටේඩියම් එකට 40 minutes විතර තිබ්බා යන්න drive එකක් ඉතින් ඒකේ අදින මොකද දැක්කලා ලස්සන buildings ලස්සන places තියෙනවා මාරම ලස්සනයි අනික සිටි එක මාර ක්ලීන් හරිම ලස්සනයි මට ඕන වුණා මේකේ ඇතුලේ මේ ඇවිදින්න අනික රෑට තවත් ලස්සනයි ලයිට්ස් එහෙම දාලා මාර ලස්සනක් ඉතින් chance එකක් නැහැ ඇත්තට මොකද කොවිඩ් තත්ත්වෙත් එක්ක අපි හිටියේ බබල් එකේ කිව්වොත් ගොඩක් දුරට හරි නමුත් ඉතින් chance එකක් තිබ්බනම් අනිවාර්යෙන්ම යනවා බලන්න සිටි එක නමුත් ඉතින් යා ගන්න බැරුණා ඒ වුණාට දවසක යන්න
බලාපොරොත්තු වෙන එක දැක්ක නිසා. සිටි එක බිල්ඩින් ලස්සනයි කිව්වා. එච්චරමද ලස්සන? ජපානේ. ලස්සන. ලස්සන ඒවා නම් තිබ්බා ඉතින් එකක්වත් ඉතින් බලා ගන්න යන්න හම්බුත් නෑ. අනික මගේ යාළුවෝත් ඉන්නවා. එයාලත් එන්න කිව්වා යන් අපි යන් කොහේ හරි යන් ඇවිදින්නම් කියලා ඉතින් මුකුත් කරගන්න බැරි වුණා. මේ ප්‍රේක්ෂකින් නැති එක ගැන අපි කතා කරන්නේ. ඔව්. තරංග වදිත්ටි. වෙනසක් තිබුණාද නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් උනේ නැද්ද මේ ප්‍රේක්ෂකින්ගේ ඔල්වරසන් හඬ නැතිවීම? තරඟවාදීදී ඇත්තටම මීට කලින් මම ඔය රේස් වලට යන්න කලින් මම සමහර රේස් කරා සෙනඟ හිටියේ නැතුව. ඉතින් ඒක නිසා මට මොකද කොවිඩ් යුගේ නැගගෙන ආව තරුවක් කිව්වොත් වැරද්දක් නැහැ නේ. ඒක හරි. ඉතින් ඒකත් එක්ක මට ඒක ලොකු ඉෂුව එකක් උනේ නැහැ නැති එක. නමුත් ඉතින් ඔලිම්පික් එකකත් සෙනඟ නැහැ කියන්නේ ඒක ලොකු අඩුපාඩුවක්. ඉතින් සෙනඟත් හිටියනම් ඒක ප්‍රේක්ෂක හිටියනම් තවත් මීට වඩා ඇත්ලීට්ලා තව ටිකක් ලොකු මේ එක්ස්පීරියන්ස් එකක් එයාලගේ ලයිෆ් එකට ගන්න පුළුවන්කම තිබ්බා කියලා මම හිතනවා. මොකද ස්ටේඩියම් එක මාර ලොකුයි. ලොකු ක්‍රවුඩ් එකක් දාන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඕක ෆිල් වුණාට පස්සේ ඉතින් ආයේ බාන්න දෙයක් නැහැ. ඔලිම්පික් ඉවරලා ඔබ ඉතාලියට නැවතත් ගියාද? ඔව් මම ඔලිම්පික්ස් ඉවරලා කෙලින්ම ගියේ මේ ඉතාලියට. මොකද මට තව රේසස් දෙකක් තිබ්බා කරන්න. ඒකත් කරලා තමයි ටෙස්ට් එක ආරේ අපි කකලින් කතා කරපු ටෙස්ට් එක කරලා තමයි මට chance එකක් ආවේ ලංකාවට එන්න. වැරඩි ටික ඔක්කොම ඉවර කරලා තමයි මම ලංකාවට ආවේ. අන්තිම අතට අපි කතා කරද්දී මේ ඔබේ දෙමව්පියනොත් අපිත් එක්ක සම්බන්ධ වුණානේ. ඔව්. වුණත් තාම ඉතාලියේ දින්න නැත්නම් ලංකාවට ආවද? නැහැ ඇත්තටම අම්මයි තාත්තයි දැන් ඉන්නේ ලංකාවේ මාත් එක්ක. එයාලා මට කලින් ආවා හැබැයි ලංකාවට. මොකද එනංගේ අධ්‍යාපන රට වගේ අතිබ්බා යාව යුනි එකට යවලා ඒ ටික ඉවරනට පස්සේ අම්මා මුලින් ආවා. ඊට පස්සේ තාත්තා ලංකාවට ආවා. අන්තිමට ආයේ මම. ඉතින් දැනට යාලා මාත් එක්ක ඉන්නවා. ලංකාවට ආපු ගමන් මේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා. යපුන්න දකින්න හම්බ වෙන්න කවද්ද කියලා. ඒ වගේ අවස්ථා කීපයක තමුණු අපි මේ meet and greet එක ගැන කතා කරමු මේ සති කීපයකට කලින් තිබුණා. ආ ඔව් ඒක මගේ ලයිෆ් එකේ තවත් එක ඩ්‍රීම් එකක් කිව්වොත් හරි. හේතුව මට ගොඩක් සපෝට් කරන අය ඉන්නවා. ඉතින් ගොඩක් අය අහනවා කවද්ද අපිට හම් වෙන්නේ. මොකද අනිත් ඇත්ලීට්ලා වයාලට අංකල්ගේ හම් වෙන්න ගොඩක් වෙලාට අවස්ථාවක් දෙනවා. නමුත් මාව හම් වෙන්නේ නැහැ. ඉතින් මම එන්නෙත් ටික කාලෙකට. මොකද මගේ ට්‍රේනින් වල තියෙන විදිහත් එක්ක චුට්ටක් මෙහෙ ඉඳගෙන ඒක කරන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව ගොඩක් අඩුවෙන් තමයි ලැබුණේ. ඉතින් කොහොම හරි සංජය ද ස්පෝට් මැනේජර් එයා තමයි මේ අවස්ථාව ප්ලෑන් කරේ. ඉතින් පපරේ වලත් ආවා. ස්තුතියි. අපි ඒක ප්ලෑන් කරේ ගොඩක් අයට ඇවිල්ලා යාළගේ තියෙන ප්‍රශ්න යාළට කතා කරන්න කොහොමද යාළගේ එක්ස්පීරියන්ස් එක මගේ මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. එතකොට යාළගේ යාළට ඕන වුණා මගේ කතාව අහන්න මම කොහොමද මෙතෙන්ට ආවේ කියලාද. ඉතින් මේ ඔක්කොම මම සංජය තමයි මේක ක්‍රියේට් කරේ මේ ඉවෙන්ට් එක. ඉතින් ඒක ඇත්තටම හොඳයි. තවත් කට්ටිය කියනවා සමහරුන්ට එන්න බැරි වුණා කියලා. ඉතින් තව එකක් කරමු කියලා ගොඩක් එනවා මැසේජස්. ඉතින් අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම තව එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සුගදාස ක්‍රීඩාංගණයේදී මේ මොබ් එකකට අහුණා කියලාත් අපිට කිව්වා. මේ සෑහෙන්න තිරසක් ඇවිල්ලා වුණා නිකන් මේ උදුර ගන්න හැදුවා වගේලු. මේ ඒ මොකක්ද වුනේ? නෑ ඇත්තට මේක ඒක උනේ මෙහෙමයි. යූත් මීට් එක තිබ්බ ලංකාවේ. ඒ කියන්නේ මම ගියස් දැන් සල්ලිහෙරතර කලින් ෆයිනල් එක තිබ්බේ. ඉතින් ඒකෙදී කට්ටි ස්ටේඩියමට ඇවිල්ලා තිබ්බා. මම උදේ මේක දවසක් ට්‍රේන් කරලා ඉවරලා මම යන්න හදද්දී ඉතින් කට්ටි ඇවිල්ලා තිබ්බා ස්ටේඩියම් එකට. මොකද යූත් මීට් එක උදේ ස්ටාර්ට් කරලා තිබ්බ නිසා කොහොම හරි ඔය තියෙන අවස්ථාව වෙනකොට කට්ටි ඇවිල්ලා හිටියා. ඇවිල්ලා මාව දැකලා කට්ටි ඇවිල්ලා ෆොටෝස් ගහන්න පටන් ගත්තා. එක එක්කෙනා තමයි මේක මුලින් පටන් ගත්තේ. පස්සේ දැන් බලලා කවුද මේ ෆොටෝස් ගහන්නේ කියලා කවුරුත්. ඒ කියන්නේ මම මේ ලංකාවට ආපු ගමන්මයි. ඉතින් කවුරුත් හිතුවේ නැහැ මම ලංකාවට ඇවිල්ලා කියලා. කියන්නේ හැමෝම දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මම මේ කට්ටි ආමියා කියලා ඕන්ද හැමෝම වෙන්න පටන් ගත්තා. ඉතින් මාර ප්‍රශ්න මං දැන් කට්ටියට ෆොටෝස් ගහන්න ඕනකම තියෙනවා. දැන් මටත් එයාලත් එක්ක පොඩ්ඩක් මුන් වෙලා කතා කරලා ෆොටෝස් ගහන්න මටත් ඕනේ. ඒත් ඉතින් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මාස්ක් ගලවලා ඒ දේවල් කරන්න චුට්ටක් අමාරු. ඉතින් කොහොම හරි එයාලගේ මමත් පොඩ්ඩක් සේෆ් වෙලා එයාලගේ අවශ්‍යතාවයටත් ඉඩ දීලා ඉතින් මම එයාලත් එක්ක පොඩ්ඩක් කතා කරලා ෆොටෝස් ටිකකට හිටියා. ඒ වගේම මේ ආරංචියක් ආවා ලංකාවේ ඉන්න රසිකයින්ගෙන්. වැඩි මෙන්න මේ ගැහණු ළමයි කියලා.
සතුටේ ගොඩක් අය කතා කරලා කියනවා මේ මගේ කතා මම මීට කල්ලොත් මම කියලා තියෙනවා ඔය මේ ඉන්ස්පයර් කතා ඔයාලත් එක්කම ඉතින් ඔය කියද්දි ගොඩක් අය කියනවා අයියේ මෙහෙමයි මං කැමති මේ දේ කරන්න ඉතින් අපේ ගෙදරින් මෙහෙමයි මේකට කැමති නෑ මෙහෙම මෙහෙම ඔක්කොම කියලා ඉවර වෙලා ඉතින් ඒ ඒ වඩත් ගොඩක් කට්ටියනවා සහ ෆෑන්ස්ලා ඉතින් ෆෑන්ස්ලා ඔක්ක හැම පැත්තකින්ම කැමති කට්ටිය ඉන්නවා ගහලම විතරක් නෙමෙයි ඉතින් ලංකාවම බලාගෙන ඉන්නේ ඊළඟට ඔයාගේ ඉවෙන්ට් එක මොකක්ද කියලා විසිදේකේ ප්ලෑන්ස් ගොඩක් තියෙනවා ඉම්පෝර්ට් මීට් තියෙනවා ගොඩක් ඉතින් බලාපොරොත්තු වෙනවා ඒවට ක්වොලිෆයි වෙලා සහ දැනට ක්වොලිෆයි වෙලා තියෙන රේස් හොඳට හෙල්ලෙවෙල්ලා මගේ පර්සනල් බෙස්ට් එකක් ඉම්ප්‍රූව් කරගෙන ලංකාවට කීර්තියක් ගේන්න මම ට්‍රයි කරනවා මේ අවුරුදු විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල වගේම මේ ආසියානු ක්‍රීඩාවලත් පැවැත්වෙනවා මොනවාගේ සූදානම්ද දැන් ආරම්භ කරලා තියෙනවද කොහොමත් මේ අවුරුද්දේ පටන් ගද්දිම අපේ ප්ලෑන් එක තියෙන්නේ මේ ඒෂියන් ගේම්ස් වලට ඒෂියන් ගේම්ස් තියෙන්නේ සෙප්තැම්බර් වල ඉතින් ටිකක් දිගයි සීසන් එක ඒ නිසා මට බොහෝ දුරට ඉන්ඩෝ සීසන් එකෙන් ස්ටාර්ට් කරන්න බැරි වෙයි නමුත් තාම ෂුවර් නැහැ ඒක නමුත් මේන් ටාගට් එක තියෙන්නේ ඒෂියන් ගේම්ස් ඉතින් ට්‍රයි කරනවා ඒකෙදි ෆයිනල් දුවලා ලංකාවට මෙඩල් එකක් ගේන්න මොනවද මේ තවත් සහභාගීන බලාපොරොත්තු වෙන ජාත්‍යන්තර තරගාවලිය මුලින්ම තියෙනවා වර්ල්ඩ් ඉන්ඩෝ චැම්පියන්ෂිප් එක ඉතින් ඒකෙන් පස්සේ තියෙනවා වර්ල්ඩ් ටුවර්ස් වගේක් තියෙනවා ඊළඟට ජර්මන් වල මීට් එක තියෙනවා මගේ කලින් අවුරුද්දේ 1009 දුවපු රේස් එක තිබ්බා ස්ටේඩියම් එකේම ඉතින් තවත් රේස් ගොඩක් තියෙනවා ඩයිමන්ඩ් ලීග් ඉතින් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ස්පෙෂල් රේසස් ගොඩක් තියෙනවා ඉතින් බලාපොරොත්තු වෙනවා හොද්දයක් කරන්න ලෝකෙම දිනලාත් ලෝකෙම දුවලත් ජර්මනියද වැඩියෙන්ම කැමති ජර්මන් තමයි මම වැඩියෙන්ම කැමති මොකද හේතුව මගේ කැරිය එක මම අද මෙතෙන්ට එන්න මුලින්ම ශ්‍රී ලංකන් රෙකෝඩ් එක සවුත් ඒෂියන් රෙකෝඩ් එක මට මුලින්ම දුවන්න හම්බුනේ ජර්මන් වලදී ඒ ට්‍රැක් එක මට ටිකක් ලකි ට්‍රැක් එකක් කියලා මම හිතනවා මොකද ඒකේ දුවපු රේසස් දෙක මේ අවුරුදු දෙකේම ටයිමින් හොඳටම හොඳයි ඒකම ඒ ඒ දුවපු 2021 දුවපු රේස් එක නිසා මට ගොඩක් පොයින්ට්ස් ගන්නක් මට ලැබුණා මගේ ඔලිම්පික් සිහිනේ සැබෑ කරගන්න ඉතින් ඒ නිසා මම හිතනවා ඒක මගේ ලකි ට්‍රැක් එකක් කියලා තව එකක් කියලා ඉතින් මම ඒ ටුව එකට chance එකක් આવුත් ඒ රේස් එක දුවන්න මම අනිවාර්යයෙන්ම දුවනවා ඒ කියන්නේ සෑහෙන්න බිසි 2022ක් අපිට තියෙන අනිවාර්යයෙන් දැන් ලංකාවෙන් කවදා වගේ දමත් පිටත් වෙන්නේ තව මාසයක් විතර මම ලංකාවේ ඉන්නවා ඉතින් කියන්න බෑ මොකද දැන් කොවිඩ් සිටුේෂන් එක ඉතාලියාය පොඩ වැඩි වේගන යනවා ඉතින් බෝඩර් ක්ලෝස් කරොත් මගේ ට්‍රේනින් වලට මට යාගන්න අපහසුතාවයක් තියෙනවා ඒ නිසා සමහර විට තත්ත්වය වෙනස් වුණොත් මට කලින් යන්න වෙනවා නැත්නම් ඉතින් ප්ලෑන් කරලා තියෙන තව මාසයක් විතර ලංකාවේ ඉන්න ඒයින් අතරතුරේ ඉතින් ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩකවත් එක්ක පොඩි සංවාදයක් වගේ ඉරදෙන හමුණොත් මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ වට ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩකව ගැන ඔක්කොම මගේ සහෝදර කට්ටිය ඉතින් ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නවා ලංකාවේ ඉතින් මම දන්නවා මම යාලත් එක්ක ලංකාවේ ඉන්න කාලේ මම ටුවර්ස් වලට ගියා ට්‍රේනින් වල හිටියා ඉතින් මට කියන්න තියෙන්නේ අපි ලංකාවෙන් දැන් පර්ෆෝම් කරලා එතනින් එහාට යන්න අපි ට්‍රයි කරන්න ඕනේ යාලා ට්‍රයි කරනවා ඉතින් මට පුළුවන් නම් යාලා වෙනුවෙන් මගේ මේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න වර්ල්ඩ් ඇත්ලටික් කොහෙද තියෙන්නේ එතකොට එයාලා කොහොමද දේවල් කරගන්න කියලා එයාලා මයින් අහනවා නම් මට එයාලගෙත් මේ එක්ස්පීරියන්ස් මටත් ගන්න පුළුවන් නම් ඉතින් එහෙම chance එකක් આવොත් ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා ඔය සෑහෙන්න කාර්ය බහුලයි අදත් මම හිතන්නේ ට්‍රේනින්ග් තියෙනවා ඒ වගේ වෙලාවකත් එහෙම ආපු එකට බොහොම ස්තුතියි අපි දෙකටම කතා කරමු ආයමත් පාරක් මම බලාපොරොත්තු වෙනවා ඉතින් මේ ලංකාවට තව අවුරුදු දෙකකින් විතර ආවොත් මේ ආයමත් මේ වගේම මේ කාර්යයේ රවුමක් කරගෙන යන බොහොම ස්තුතියි ඊපුන් අපිත් එක්ක එකතු වුණාට අමත අපි හම්බු වෙමු ඔය වගේම ඔබට සුභපතුම් මේ අවුරුද්ද ජයෙන් ජයම වෙන්න කියලා thank you මුලින්ම ඔව් කියන්න ඕනේ අද මම ට්‍රේනින් ඉතින් ට්‍රේනින් වලින් පස්සේ මම වෙලාවක් වෙන් කරගත්තා මේකට එන්න මොකද
පපරේ කට්ටිය ගොඩක් මම එක්ක හිටියා දැන් මේ අවුරුදු දෙකේම මේ වගේම මීටන් බීට් එකකටත් ආවා ඉතින් ඒ නිසා මම අනිවාර්යයෙන්ම වෙලාව දෙන්න ඕනේ ඔයාලට ඉතින් ගොඩක් ස්තුතියි මටත් මේගේ අවස්ථාවකට ඉන්වයිට් කරපේ ගැන මේක මගේ ෆස්ට් මේ එක්ස්පීරියන්ස් එක මගේ මේ මේ විදිහට මේ ඉන්ටර්වියු එක කරන නැත්තම් ඉතින් හැමදාම ස්පෝර්ට්ස් ගැන කතා කරනවා ඒක විතරයි කොහොමද වාඩිලා තැනක වාඩිලා කතා කරන්නේ මේක ෆස්ට් මේ එක්ස්පීරියන්ස් එක මැරින් ඩ්‍රයිව් එකේ අරගම පොඩ්ඩක් මොදිද පාරවල් හොයාගෙන තමාරු කරන්නේ හින්දා මේක මම දන්නවා මම මේක දන්නවා හැබැයි ඉතින් කොහොම වුණත් මේක හොඳ මේ එක්ස්පීරියන්ස් එක ඉතින් thank you so much ඔයාලට 2022 සුබ වෙන්න කියලා මාතිෂ් කරනවා එහෙනම් මේ අපේ රවුමේ අවසානයේ